35 වසරක අභිමානයේ කැළැල් කළ මෝඩ තීරණ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුලින්ම බංග්ලාදේශ කණ්ඩායමක් එක්ක එක් දින තරගයකට සෙල්ලම් කරන්නේ 1986 දී. එදා ඉඳන් මේ වෙනකන් ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ හමුවේ කණ්ඩායම් දෙක හමුණු තරගාවලියක් පරාද වෙලා නැහැ. හැබැයි ඒ අභිමානවත් ඉතිහාසය අවසන් කරන්න ශ්‍රී ලංකාවට සිදු වුණා. ඒකට නවක ක්‍රීඩකයන්ගේ දුර්වලතාවලට ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කු ගත්ත මෝඩ තීරණක් හරියට ගැලපුණා. 2019 ලෝකු ස්ලාන තරගාවලියට කලින් පන්දු අර 50 සෙල්ලම් කරන්න බැරි තත්යකට වැටලා තිබුණු ශ්‍රී ලංකා කණ්ඩායම ඒ තත්ත්වයෙන් ගොඩ එන්න නායකත්වයේ බාරගත් දිමුත් කරුණාරත්න වගේම ශ්‍රී ලංකාව සතුවන අධ්‍යක්ෂ සපිර ක්‍රීඩකයන් වුණු ඇන්ජලෝ චන්දිමාල් තිසර ප්‍රදීප් ලක්මාල් නැතුව තමයි ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට යන්න තීරණය කරන්නේ. ඒ වගේම මෑත කාලයේ ශ්‍රී ලංකාව සොයාගත් සාර්ථකම ආරම්භක ප්‍රතිකරුව විදිහට හඳුන්වන්න පුළුවන් ලංකාව අවසාන වතාවට ලබාගත් ජයග්‍රහණ 10-3ක්ම තරගයේ වීරයා බවට පත් වුණු අවිෂ්ක ප්‍රනාන්දුත් ලංකාවේ තියලා තමයි ලංකාව බංග්ලාදේශයට යන්නේ. යෝග්‍යතා පරීක්ෂණයේ අසමත් වීම නිසා බංග්ලාදේශයට යන්න බැරි වෙන අවිෂ්ක කණ්ඩායම බංග්ලාදේශයේ පළවෙනි තරගයේ සෙල්ලම් කරන්නත් කලින් තිබුණු යෝග්‍යතා පරීක්ෂණයට ලංකාවේදී මුහුණ දීලා යෝග්‍යතා පරීක්ෂණය සමත් වුණා කියලා තමයි මාධ්‍ය වාර්තා කරලා තිබුණේ. හැබැයි මේ සමත්කම වළංගු වෙන්නේ එංගලන්ත සංචාරයට. කණ්ඩායම බංග්ලාදේශයට යන්න කලින් ওই පරීක්ෂණේ තිබුණා නම් අවිෂ්කටත් තරගාවලියට යන්න පුළුවන්කම ලැබෙන්න තිබුණත් එහෙම වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාව මේ තරගාවලියට යන්න කලින් අවසාන වතාවට බංග්ලාදේශය සමග මුහුණ දෙන තරගයේ වීරයා බවට පත්වන ඇන්ජලෝ මැතිව්ස් වගේ ක්‍රීඩකෙක් නවක ක්‍රීඩකයන් එක්ක හිටියනම් මොනතරම් වටිනවද කියන දේ ශ්‍රී ලංකා මැද පෙළ බිඳ වැටෙද්දී හොඳින්ම පැහැදිලි වුණු දෙයක්. අරගෙන ගිය සංචිතයේ ක්‍රීඩකයන් අතර තිබුණු පුහුණු තරගයේ හොඳින්ම ලකුණු ගත්ත දැනට සෙල්ලම් කරන කණ්ඩායමේ ඉන්න අධ්‍යක්ෂ ඇති ක්‍රීඩකෙක් විදිහට ඉහළින් ඉන්න නිරෝෂන් දික්වැල්ලටත් පළවෙනි තරග දෙකේම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ හැම තීරණයකම එකතුව අවසානයේ ලැබෙන්නේ ලැජ්ජා සහගත පරාජයක්. ඒ පරාජයට තමන්ට දීපු අවස්ථාවෙන් හරියට වැඩ ගන්න බැරි වුණු තරුණ කණ්ඩායම වගේම අධ්‍යක්ෂ බහුල බංග්ලාදේශ කණ්ඩායම හමුවේ ප්‍රවීණයන් නැතුව තරුණයන් ඉදිරිපත් කළ වගකියුත්තු වග කියන්න ඕනා. කොහොමහරි අවසානයේ මෙතෙක් රැකගත් අභිමානය බංග්ලාදේශ හමුවේ බිඳ වැටීම නම් ක්‍රිකට් වලට ආදරය කරන කාටත් දැනෙන දෙයක්. මේන් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.